ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. විමුක්ති වාහනයට නැග්ගේ 4ට පමණය. අද වාහනය පදවාගෙන යන්නේ ඕය. හෙට අනුරාධපුර යද්දී විමුක්ති සිතාගෙන උන්නේ වාහනේ එලවන්නටය. ජනි කෙල්ලව අනුරාධපුරයේදී හමු වූවායයි කිව මොහොතේ සිට විමුක්ති ඉන්නේ නොසන්සුන් අය. මේ ගමන මේ තරම් ඕනෑකමින් යන්නේ ඒ නිසාය. සමහර විට කෙල්ලගේ මොහොන ටිකක් බලන්නට බැරි වෙන්නට පුළුවන්. උඹ ඉන්න පැත්තට එන එකත් මට ලොකු සැනසීමක් නංගී. ජනිත් කියු සමහර දේවල් විමුක්තිට තවමත් සිතා ගන්නට අමාරුය. වාෂා වෙන කෙනෙක් බැඳලා වෙන්න බැරිද? මේ කතාව තවමත් ඔහුගේ හදවත පාරයි. ඇයට තරම් මේ ලෝකේ කාටවත් ආදරය කළේ නැත. ඇය තරම් කවුරුවත් තමාට ආදරය කළේද නැත. ඒ ආදරය ගැන කාගේවත් පපුවක සාක්ෂි නැත. ඒ සාක්ෂි තිබුණේ දින්නාගේ පපුවලය. උඹ මාව දාලා ගිහින් කියලා කියද්දි මට වාවන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්ද? සමහර විට මේ ජීවිතයේ අසරණකම කෙල්ලව ඒ තැනට තල්ලු කරන්නට ඇත. ඒත් උඹ මට තරම් උඹේ මහත්යටවත් ආදරය කරන්නේ නැහැ. මම ඒක දන්නවා. හෙට හදිස්සියේවත් කෙල්ලව මුණ ගැසුනොත් මොනවද කරන්න කියා විමුක්ති සිතුවේය. තමා අත ඒ ජීවිතයට උත්තර නැත. ඇයට දෙන්නට උත්තර නැත. මේ ආදරයට අසාධාරණයක් කරන්නේ කෙල්ල නොව තමායයි විමුක්ති සිතුවේය. මම ආයේ එනවා කියන්නද? එහෙම කිව්වොත් කෙල්ල බලාගෙන ඉඳී. ඒත් එන්න පුළුවන්ද මට? තමාට තිබ්බේ ආදරේ නොකර ඉන්නට. මංජුලා වැනි කෙනෙක් බැඳගෙන ජීවිතෙම පලිගන්නට. එසේ කළා නම් අහිංසක දුප්පත් කෙල්ලෙක්ට මෙහෙම වෙන්නේ නැත. එක අතකට ඔබ බැඳලා නම් හොඳයි. ඇයි මම උඹේ ජීවිතයක සෙල්ලම් කරන්නේ? මම උඹට දුන්න දුක් ඇති. මම උඹට දුන්න දුක් ඇති. ඒ තේතරන් දුක්ඛන්දරාවත් විඳගෙන කෙල්ල තවමත් බලාගෙන ඉන්නේ. ඔහු එනතුරු බව විමුක්ති දන්නේ නැත. කෙල්ලව ළඟට ගන්නට කාලයක දුටු සිහිනවල කෑලි දැන් නැත. ඒ තවමත් පපුව දුවන්නේ ඒ උණුසුම් ආදරය පසුපසය. මේ දුකද ලතවිල්ලද ඒ නිසාය. ජීවිතය ගැන තීරණ ගන්නට විමුක්තිට දැන් බයය. තීරණ නොගෙන ජීවත් වෙන්නට බැරිදයි ඔහුගේම සිතින් දහස්වර ඇසුවේය. ඒ ජීවිතයේ අයිති තමාට පමණක් නොවේ. ප්‍රශ්නේ ඒකය. මේ ජීවිතය හදා වඩා ගන්නට දුක් විඳ දෙමෝපියන් සැනසීමක් ලැබෙන තුරු බලාගෙන ඉඳී. සියල්ල අමතක කර ජීවිතයට මුහුණ දෙන්නට යයි කවුරු කීවත් එය කොතරම් අමාරුදැයි දන්නේ මාමෙර පපුවේ තියාගෙන දුක් විඳින අයමය. මේ ගමන ගිහින් ඇවිත් හිතනවා යයි විමුක්ති සිතාගත්තේය. මේ ගමනින් මොනවා හෝ හෝරුවාවක් ලැබෙතැයි විමුක්ති සිතුවේය. වර්ෂා ලිඳෙන් වතුර බාල්දියක් ඇද ඉන් වතුර දෝතක්ගෙන මොන දෙමා ගත්තාය. ඊටත් පසු
තෙත මොහොන ඇඟිලි තුඩ වලින් පිසදමමි ප්‍රියංගදා දෙස බැලුවාය කෙල්ල දෙන්නාම ඉන්නේ දියරදී ඇඳගෙනය දම් පැහැගත් පසුබිමි කා මල් වැටුණු චීත්‍යයක් දියරෙද්දට ඇඳුන් වාෂා වෙතින් එන්නේ වෙනමම ලස්සනකි ලස්සන්ට බේරියා කෙල්ලගේ බඳ චීත පටට තද වී තිබුණි කෙල්ල ටික කිට්ටු බව ඇත්තය ඒත් ලස්සන එහෙමය දරුවාට කිරි දෙන නිසාද ඇගේ පියුරු මෝරාගෙන එන තැඹිලි ගෙඩි දෙකක් මෙන් පිපී තිබුණි චීතේට සංගවන්නට නොහැකි වූ ඇගේ ළමදේ උඩ පදාසය මූණට ගිනාවේ විනස්ම සුන්දරත්වයේකි ඇයි කෙල්ලේ නාන වේලාවට කෙල්ලෝ දෙන්න දිග කතාවකට වැටේ බැන්දට පස්සේ ප්‍රියා සුනන්දයි එක්කත් වරෙන් නාන්න ප්‍රියංවද කෙල්ලගේ කතාවට සිනාසුනාය එයත් එක්ක තෙනවා දවල්ට අපි නාමු අයියා දවල්ට නෑනේ හවස්සෙලා නාන්න දෙන්න එපා පස්සේ කාලයක තමා ලෙඩ එන්නේ ප්‍රියා නාන්නේ රැටම තමා අනේ පුළුවන් තරම් පරිස්සම් කරගනි එහෙම කියන කෙල්ලට අද පරිස්සම් කරගන්න කෙනෙක් නැත බැන බැන කොල්ලන්ව බලා ගන්නට කෙල්ල කොතරම් ආසද ජීවිතේ දැන්නම් අයියා බොක්ෂොප් එකට එනවා ඇති කෙල්ල අනුමාන කරයි ඇගේ අනුමානය බොහෝ විට හරිය දෙයක් ගැන අනාවැකි කීමේ පුදුම බලයක් ඇයට ඇත ඕනනම් කෙල්ලේ මම කතා කරලා බලන්නම් නිකමට වගේ අපි බලමු ප්‍රියා මොනවා හරි වෙන්නත් එපැයි නේද කෙල්ලේ මොනවා හරි වෙලා බෑ ප්‍රියෝ හිතන දෙම වෙන්නත් එපැයි වාෂා කියන කතාවත් හරිය ජීවිතේ පැත්තෙන් බලද්දී තමාට වඩා ලොකු අවබෝධයක් කෙල්ලට ඇති බව ප්‍රියංවදා දනී එහේ එන්නට ඇත්තේ නාලනී නැන්දාගෙනි අයියා ප්‍රියා මේ දවස්වල හිතනවා එයාට එහෙම එකපාර තීරණයක් ගන්නත් බෑ තීරණ ගන්නට කොහොමත් අමාරු බව ප්‍රියංවදාද දනී සමහර විට මේ ජීවිත කාලයේම තීරණයක් ගන්නට බැරි වෙනු ඇත ඒ තද හෙට මොනවා හෝ සිදු නොවනවා නම් පුදුමය නැත්නම් මෙහෙමම සිතට දැනෙන්නේ නැත කෙල්ලේ වාෂා කතා කළේ ඇඳුමක් සෝදමිනි පුතාගේ ඇඳුම් නම් ඇලින්දට ගෙනවි සෝදන්නේ නැත මේ ලින්දෙන් තවය නාන නිසාය නිකමට වගේ කතා කරලා බලමු මම කියලා කියන්නේ නැහැ ඇරත් කෙල්ලේ උඹයි මමයි එකට ඉන්නවා කියලා අයියා දන්නේ නැහනේ වාෂා ටිකටම සිතයි තොරතුරක් දැනගන්නට ඇයට දාසය අඩුම ගානේ ඔයා සනීපෙන් ඉන්නවා කියලාවත් දැනගන්න ඕන තමයි හවස එනම් බලපම් ප්‍රියා දැන් 3යි එයා 5 වෙනකල් ඉන්නවා හිටියොත් ප්‍රියා කෙල්ලට සිතා ගන්නට නොහැක ප්‍රියන් වදාද කෙල්ල දෙස බලාගෙන උන්නාය මම ඉන්න තැන කතා කරන්න නම් එපා ප්‍රියා අයියට කතා කරන්නත් එපා නිකං අයියා බුක්ෂොප් එකට එනවද කියලා දැනගනින් මේ දෛවයේ කෙල්ලව කොපමණ බය කරලාදයි ප්‍රියන් වදා සිතුවාය බලමු මම නාගෙන කැබ් සර්විස් එක පැත්තේ ගිහින් ගන්නම්
ප්‍රියංගදා නාන්නට බාල්දිය ගන්නට ගියාය. ඔහොම ඉඳගනින් මම නාවන්නම්. වර්ෂා සිනාසි කීවාය. ප්‍රියංගදාට දුකය. අනේ මේ උඹ ඊයේ පෙරේද කොල්ලව වදපු කෙල්ල. බඩ පාත් වෙයි කෙල්ලේ. හරිනම් අපි උඹව නාවන්න ඕන. වර්ෂා සිනාසුනාය. ඉඳගනින් බං. එහෙම බඩවල් පාත් වෙන්නේ නැහැ. වර්ෂා වතුර ඇද්දාය. ප්‍රියංගදා ලිඳ පාමුල ක්‍රොන්කීට් පඩියේ ඉඳගත්තේ දුකෙනි. වර්ෂා ගානට ඇගේ හිසට වතුර දැම්මාය. උඹ පව්. ප්‍රියංගදා කීවේ කෙල්ලගේ යටිපතුල් පිරිමැදය. අයියට කතා කරන්න එපා රත්තරන් හොඳේ. නෑ කෙල්ලේ නෑ. එහෙම එයාට කතා කරන්න මටත් බෑ. කතා කරලා කීයක් කියලා කියන්නද? අසනීප වෙලා සනීප වෙච්ච ගමන්නේ. ඔහොම උන්නට ටිකක්වත් හිතාయే නෑ. හරිම ලාමකයි. වේලාවකට බබෙක් වගේ. වාෂා කීවාය. බබා ඒ උනාට කරලා තියෙන්නේ බබාලා ලැබෙන වැඩ. හොඳ බබා උඹේ. ප්‍රියංගදා කීවේ තරහි නොයේ. ඒ දැත්තද ඒ. එකට ඉන්නකොට එහෙම වෙනවා ප්‍රියා. එයාගේ වරදක් නෙමේ. කෙල්ල කියන්නේ මහා දුකකිනි. බනිනකොට හරි කැක්කුම. පැලෙනවා මෙතන. ප්‍රියංගදා සිතුවාය. විහිළුවට කිව්වේ කෙල්ලේ මාත් ආදරේ කරනවනේ දැන්. බත් එක තියන්න ඇතුළට ගියාම මින්න කඩාගෙන එනවා. ඇවිත් තද කරගන්නවා පපුවට. මගේ අම්මේ වෙලාවට හුස්ම ගන්නත් බෑ. වර්ෂා ආසාවෙන් අසාගෙන උන්නාය. ආදරය ගලන්නේ එහෙමය. එහෙන යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.